ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි රජයේ ප්‍රතිපත්ති මාලාව ජනපති රනිල් ඉදිරිපත් කරයි ඉදිරි වසර 25ට ජාතික ආර්ථික වැඩපිළිවෙලක් 2048 වන විට පූර්ණ සංවර්ධිත රටක් මම අරගල කරුවන් දඩයම් කරන්නේ නැහැ ඒක බොරුවක් සාමකාමී අරගල කරුවන් මම ආරක්ෂා කරනවා ජනපති රනිල් කියයි ජනපතිවරයාට විශේෂ සැලකිලි නැහැ දේවත්වයෙන් සහ රාජ්‍යත්වයෙන් සලකන්න අවශ්‍යත් නැහැ ජනපති රනිල් අවධාරණය කරයි ජනාධිපතිවරයා සිදු කළ කතාවට අනුරගේ දැඩි අප්‍රසාදය සමගි ජනබල වේගයත් සර්වපාක්ෂික ආණ්ඩු සාකච්ඡාවට කැමැත්ත පළ කරයි අර්ගලේ ක්‍රියාකාරිකයෙක් වන ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගාලු මෝදර අර්ගල කරුවන්ට ලබන පස්වනදා සවස 5 වන විට වහාම ඉවත් වන ලෙසට දැනුම් දීමක් අද තුනුසුම් වූ ඉන්ධන පෝලින් මධ්‍යම කඳුකරේ හැටන් සහ නුවරඑළිය ප්‍රදේශවලට වර්ෂාවෙන් දැඩි බලපෑම් ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත නවවන පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය චාම් අයරින් සංවිධානය වී තිබුණා. මෙරට නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය අද උත්සවාකාරයෙන් විවෘත කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම අද දින චාම් උත්සවයක් ලෙසයි සංවිධානය කර තිබුණේ. ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලී පැවැත්ුණේ නැහැ. ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව පිළිගැනීම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාර්යකින් සිදු වුණා. ජනපති ධජ එසවීමක් සිදු නොවූ අතර ජාතික කොඩිය එසවීම පමණක් සිදු කිරීමද මෙහිදී කැපිපෙනන සිදුවීමක් වුණා. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ප්‍රථමයෙන් ආරච්චි අමුත්තන්ගේ පැමිණීම සන්තුවන් කරමින් ඉදිරියෙන් පැමිණියා. කතානායක මහින්දයාප අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පැමිණීම සිදු වූ අතර ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ. දැන් අභිනව සැසිවාරය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්ප්‍රාප්තියයි සිදුවනු ලබන්නේ. මේ දුකට නැගෙල්ලේ ඔසවන ආකාරය නමුත් වත්මන් ජනාධිපතිතුමා වෙනුවෙන් නිල දජයක් තවමත් නොමැති නිසා එතුමන් ජාතික දජය මැතිතුමා සහ එමාර්යාව කතානායක මහින්දයාප අබේවර්ධන සහ පාර්ලිමේන්තු බහලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගනු ලැබුවා. ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරී නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටු කරගනිමින් කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබුවා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා යටතේ පවතින වේත්‍රධාරී දෙපාර්තමේන්තුවට ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද්වාරයේ අසලදී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරමින් ජනාධිපතිවරයාතුළු පිරිසට ආශිර්වාද කළා. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මා ප්‍රමුඛව ගමන් කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙනුවෙන් වෙන්නුණු විශේෂ ඉන් අනතුරුව පැළඳුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා පෙරවරු 10:25 පමණ තෙක් එහි රැඳී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී සෙන්කෝලේ අතිති වේත්‍රධාරී ජනාධිපතිවරයා කතානායකවරයා මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරීන් යන අනුපිළිවෙලට පෙරහරින් සභා ගර්භයට ඇතුළු වීම සිදු වුණා. සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරූ අතර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබෙන අයුරුද දක්නට ලැබුණා. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. රට මේ මොහොතේ දැවැන්ත අර්බුදයකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලු දෙනා එකට එකතු වීමෙන් පමණක් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම උදෙසා එක්වෙන ලෙස මම යලිත් මේ පාර්ලිමේන්තු නියෝජිතයන් කරන සියලු පාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා.
අප ඉදිරියේ ඇති කෙටි කාලීන ප්‍රධාන ගැටලුව වන්නේ ඉන්ධන හිඟය. නිසා මේ අවුරුද්ද අවසන් වනතුරු මේ අපහසුකම් රට වෙනුවෙන් අපි දරා ගනිමු. යලි නැගී සිටීමේ මූලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල් වෙමින් යනවා. මධ්‍යම පන්තිය හැකිලෙනවා. තවත් පැත්තකින් ව්‍යාපාර හා කර්මාන්ත බලපතර අභියෝගයන්ට මුහුණ දෙනවා. රැකියා අහිමි වෙමින් යනවා. අපි ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම උදෙසා වෙහෙස වීමේදී සම්ප්‍රදායික චින්තනයේ මිදෙන්න කියා තම සියලු පාර්ශවයන් ඉල්ලා සිටිනවා. ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. මම අද දවසේ පැල කරන ගසෙහි ඵලදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දූ දරුවන් අනාගත පරම්පරාව ඒ ඵලදාව භුක්ති විඳීවි. අපේ රටේ ජනතාවත් දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙනවා. මේ අරගලය ඉතා අවිහිංසාවාදී ලෙස හා නිර්මාණශීලී ලෙස පැවැත්වුණා. මේ අරගල කරුවන් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කරේ නෑ. නමුත් පසුව මේ අවිහිංසාවාදයේ යටපත් වී ප්‍රචණ්ඩත්වය ඉස්මතු වුණා. යම් යම් කණ්ඩායම් අරගලයේ සාමූහිකත්වය යටපත් කරමින් අයිතිකරුවන් බවට පත් වුණා. ඔවුන් ආදරය වෙනුවට අරගලයේ ප්‍රචණ්ඩත්වය එන්නත්ත කරා. ත්‍රස්තවාදය කාන්දු කරා. මම ප්‍රචණ්ඩත්වයට ත්‍රස්තවාදයට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවිහිංසාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා. සාමකාමී ලෙස අරගලයේ යෙදීම මූලික මිනිස් අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම මම පිළිගන්නවා. මම අරගලකරුවන් දඩයම් කිරීමට කටයුතු කරන බවට විශාල ප්‍රචාරයක් සමහර කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පතුරවාලන්ට උත්සාහ කරනවා. නමුත් ඒ ඇත්තක් නෙවෙයි. සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදුවීමට මම ඉඩ දෙන්නේ නැහැ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මම විශේෂ කාර්යාංශයක් පිහිටෙනවා. චේතනාවින්තව නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී ක්‍රියාවන් යෙදුණු අයත් ඉන්නවා. ඔවුන්ට එරෙහිව නීතියානුකූල පියවර ගන්නවා. මැයි 9 වෙනිදා සාමකාමී අරගලකරුවන්ට පහර දුන් පුද්ගලයන් සහ අරගලයට මුවා වී ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් එක්ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. තෙල් ලබා ගැනීමට ඉඩ නොදී පාතාල කරුවන්ට ඉඩ දෙන්න බැහැ. පෝලිම් පනිමින් ඊට බාධා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට මම උපදෙස් ලබා දී තිබෙනවා. රටේ කලබලකාරී පසුබිමක් ඇතිකර උත්සව කඩාකපල් කිරීමට යම් යම් කණ්ඩායම් උත්සාහ ගන්නා බව වාර්තා වෙනවා. මෙවැනි උගුල් වලට හසු වී රටේ අනාගතය විනාශ කිරීමේ වෑයමකට දායක නොවන මෙන් මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ නිසා මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනවසර ස්ථානයනි තවදුරටත් රැඳී නොසිටින ලෙසයි. ඒ නිසා අනවසර ස්ථානයෙන් ඉවත් වී නීති හා සාමය ආරක්ෂා කිරීමට සහාය දක්වන ලෙස මම සාමකාමී අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මැතිවරණයේ තරුණ පරපුරේ වාරය විය යුතුයි. අලුත් ආකල්පවලින් සමන්විත අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ප්‍රමුඛතම කාර්යය ලෙස මා සලකනවා. වර්තමානයේ ජනාධිපතිවරයා වෙත ලංකාවේ අතීත රජ කෙනෙකුට තිබූ බලයටත් වැඩි බලයක් උරුමකට දී තියෙනවා. එය වහාම වෙනස් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජබෙන් රජ කෙනෙකු හෝ දෙවි කෙනෙකු විය යුතු නැහැ. ඔහු හා ඇය පුරවැසියන් අතුරින්ම කෙනෙක්. ඒ නිසා වෙනම කොඩි, වෙනම ලාංජන, වෙනම ගරු සම්මානවලින් පූජනීයත්වයට පත් කළ යුතු නැහැ. 22 ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සමග සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාව යළි නගා සිටීමේ වැඩපිළිවෙලට ඔවුන්ගේ සහාය ලබා ගැනීමටද අපි බලාපොරොත්තු වෙනවා. අල්ල සහ දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය මම ක්‍රියාවට නැග්වනවා. මගේ කතාව අවසන් කරමින් මම බුදුන් වහන්සේ දේශනා කළ අදහසක් ඔබට සිහිපත් කරන්න කැමතියි. අත්ත දීපා විහරක. තමා තමාටමත් දීපයක් වෙන්න. අපි අපිට දීපයක් වෙමු. ඒ දීපා ලෝකයෙන් ශ්‍රී ලංකා දීපය ආලෝකවත් කරමු. ඔබ සියලු දෙනාටම ස්තුතියි. උලාසනාරූඪ ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා. ඒ අනුව මෙම පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාසයේ 9 අඟහරුවාදා අපරභාග 1 තෙක් කල් තබනු ලැබේ. මේ
නමවන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට පාර්ලිමේන්තු මැති අමතිවරුන් විවිධ ප්‍රතිචාර දක්වනු ලැබුවා. ඔහුගේ අතීතය ගැන ඔහු කියන ලද කරුණු කිසිසේත් අපට පිළිගන්නට පුළුවන් කමක් නැහැ. අනාගතය ගැන ඔහු කිව්ව දේවල් අපි ක්‍රියාවෙන්ම විමසා බලමු. ජනාධිපතිවරයෙක් විසින් කාලයකට පස්සේ කරන ලද මෛතන ඉතාම මධ්‍යස්ස ප්‍රකාශයක් විදිහට මම ඒක දකින්නේ. මොකද මේ රටේම ජනතාවගේ තිබුණ විවිධ ප්‍රශ්න පිළිබඳව ඒ රාජාසන කතාව තුළ අවධානයට යොමු කරලා තිබුණා. ඒ වගේම රයිල් ලික්කොන්සිංහ මැතිතුමා මම අවුරුදු ගාණක් දන්න කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ ඔළුවේ තිබුණ කාරණා අවුරුදු ගාණක් එතුමා ජනාධිපති වෙන්න උත්සාහ කරා. ග්‍රාමාත්‍යවරයා වශයෙන් ආයවතාවක් විතර හිටියා. ඔහුට ජනාධිපති වෙලා මම හිතන්නේ කරන්න පුළුවන් ඕනේ කියලා හිතන කාරණා ගණනාවක් ඒ කතාව තුළ ඇදුරත්ුණයි කියලා මම හිතන්නේ. එයා අභියෝගයක්. ඒක ලේසි පාසු කාරණාවක් නෙමෙයි මේ කියන ඒවා කරන එකයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. කතාවක් හැටියට ගත්තාම හොඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දීලා තියෙනවා. දීර්ඝකාලීන සැලැස්මක් එක වැඩ කරන බවක් තමයි පේන්න තියෙන්නේ. රාජසන කතාවෙන් පස්සේ තියෙන්නේ ඇත්තටම මේක ප්‍රායෝගිකව බිමේ සිද්ධ වෙන්නේ කොහොමද කියන කාර්යය. ඒත් අපි විශ්වාස කරනවා දැන් මේ වෙන විටත් එතුමන් කරපු කාරණා එක සමාජලාවට බැලුවෝ නීති ආධිපත්‍ය සාමය මේ කාරණා සුරක්ෂිත කිරීම සම්බන්ධව ඉතාමත් ප්‍රායෝගික ආකාරයට ප්‍රගතිශීලී ලෙස එතුමා හැසිරලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඊටු කාරණාව සම්බන්ධනොත් එතුමා ඒ රාජසන කතාවේ කිව්වා වගේම ප්‍රායෝගිකව බිමේ ඒ සියල්ල ක්‍රියාත්මක කරයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මොකද මේ වෙලාවේ රට තියෙන තත්ත්වය අනුව අපි පාටපක්ෂ වලට බෙදෙනවට වඩා කකුලෙන් අදිනවට වඩා මේ වෙලාවේ මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න ජනාධිපතිතුමාට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. We are not going to join the government as such. We will support the government from the outside for the issues which are important to the country, which the country faces, especially සම්බන්ධ මාතය කියන්නේ මම හිතනවා එතම එයාට කතා කරන්නේ නැහැ. එයා ඇමරිකම් ගන්න කැමති නැහැ. එයා සහයෝගය දෙනවා. අපි සහයෝගය දෙනවා. සැබවින්ම අරගලයට නායකත්වය දුන් පිරිස් හඹා ගොස් ඔවුන්ට ත්‍රස්තවාදී ලේබල ඇලවීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ මාධ්‍ය හමුවක් ඇඳවමින් සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් ලෙස අරගලකරුවන් බෙදීමකට ලක් කරනවා. දැන් රනිල් වික්‍රමසිංහට අනු අත්අඩංගුවට අරන් තියෙන ත්‍රස්තවාදීන් කවුද? ඒක ත්‍රස්තවාදියෙක් තමයි ජනාධිපති මන්දිරේ ජනාධිපතිවරයාගේ පුටුවේ වාඩි වුණා කියන ත්‍රස්තවාදිය. තව හතර දෙනෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ වෙලාවේ ජනාධිපතිවරණදී හම්බවුණු මුදල් නිවැරදි ලෙසගෙන පොලිසියට බාර දී ත්‍රස්තවාදියෙක් ලෙස හඳුන්වනවා අර ජනාධිපති කොඩිය එලාගෙන නිදාගෙන හිටපු තරුණිය. ඔහු අත්අඩංගුවට ගන්නවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ ත්‍රස්තවාදිය. ඊළඟ දැන් අත්අඩංගුවට අරන් තිනවා ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුව ඇතුළත් වූ කෙනා. එයා තමයි රනිල් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහේ උත්සාහ කරමින් තිබෙන්නේ සැබවින්ම අරගලයට නායකත්වය දෙන කණ්ඩායම් හඹාගෙන ගොස් දඩයම් කිරීම සඳහා ඔවුන්ට ත්‍රස්තවාදී ලේබලය අලවනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව නිකන් අයිසින් තවරලා තිබුණට යට තිබෙන්නේ ඉතාමත් පිළිණු වූ වස විස සහිත කේක් එකක්. ඊළඟ ඔහු කියන වංචා දූෂණ අවම කිරීම සඳහා නීති සම්පාදනය කරනවා. හැබැයි කවුද දැන් ඔහුගේ ආණ්ඩුව? ප්‍රසන්න රණතුංග. කප්පම් ගැනීම පිළිබඳව ඔහුට අධිකරණයෙන් රුපියල් මිලියන 25ක දඩයක් කෝටි 2.5ක දඩයක් නියම කරා. සිර දඬුවම අවුරුදු 4කට අත්තිටි ඒ නඩුව දැම්මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මතකද බගන්න. හැබැයි ඔහු කවුද? ඔහු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කැබිනට් ඇමතිවරේ. රනිල් වික්‍රමසිංහ අපිට කියන මේ කතාවේදී පංචා දූෂණ අවම කිරීම සඳහා වැඩ කරන්න ඕන කියලා. කැබිනට් එක දිහා බලන්න ඉස්සෙල්ල. නිමල් සිරිපාල ජපාන් තායිසේ සමාගමෙන් එම සමාගමෙන් කප්පම් මිල්ලුවා කියා ඔහුට චෝදනාවක් ආවා. ජනාධිපතිවරයා තමයි නියෝග කරන්න ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා. ඒ අනුව තමයි ඉල්ලා අස්වෙන්නේ. පස්සේ මොකද රනිල් වික්‍රමසිංහ මේ හොයන්න කමිටුවක් දානවා. කමිටුවක් කොනද මේකට? වැලිතොරපලෙන් කප්පන් ඉල්ලනට ගමේ හිටපු කෙනෙක් දීපු ඔත්තුවක් නෙවෙයි. දැන් මොකද කරන්නේ? දූෂණ වංචාවම කරන්න හද රනිල් වික්‍රමසිංහ බොරු කමිටුවක් දැම්මා. ඔබ හිතනවද රටක් රාජ්‍යයක නිලධාරීන් නැවිලා කමිටුවලට උත්තර දෙයි කියලා? රනිල් වික්‍රමසිංහ නැවත මෙයා කැබිනට් මණ්ඩලයට ගැනීම සඳහා මොකද කරේ? බොරු කමිටුවක් දාලා මං හිතන්නේ වේගෙන් ඉවර වෙච්ච කමිටුව ලංකාවේ. හරි දැන් කෝ දැම්මනේ සීනිබදු වංචාව පිළිබඳ කමිටුවක් කෝ වාර්තා. දැම්මනේ පැන්ඩෝරා පිළිබඳ කමිටුවක් කෝ වාර්තා. පාස්කු පහරම් පිළිබඳ කමිටුවක් මකෝ වාර්තා. හැබැයි නිමල් සිරිපාල කමිටුව සතියක් ඇතුළත වාර්තාවක් එනවා. දැන් මේ රනිල් වික්‍රමසිංහ තමයි අපිට යෝජනා කරන්නේ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා එකතු වෙන්න කියලා. නෑ. ඔහු අරගෙන ඉන්නේම වංචා දූෂණ වලල්ලක. ඔහු වංචා දූෂණ පිළිබඳ අවංක ප්‍රයත්නක යෙදෙනවා නම් ඔහු කළ යුතු වන්නේ ඔහුගේ මිතුරාවන අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගෙනලා අධිකරණයට පනවනවා. මේ ඇති වී තිබෙන දෙවන්ත අර්බුදකාරී තත්ත්වයක් හමුවේ හෝ ඔවුන් අපිට පෙන්නුම් කරමින් නැ මේ රට වෙනස් කිරීම සඳහා උන් සූදානම් බව. මොකද ජනාධිපති උපදේශකව පත් කරගන්නෝ උපදේශකවද පෙරදිච්ච මන්ත්‍රීවරු. පෙරදිච්ච මන්ත්‍රීවරු උපදේශකරු දාන් තිනවා. දාගෙන ඉවරලා අපිට කියන මොකද්ද? රටේ තරුණයන්ට අවස්ථා දෙන්න ඕන. අලුත් තරුණයන්ගේ සිටුවිල්ලට ඉඩ දෙන්න ඕන. හැබැයි තමන්ගේ උපදේශකරු කවුද? තමන්ගේ පෙරදිච්ච මන්ත්‍රීවරු ටික. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහල කාලාන්තර ඇතිසි මේ රට විනාශයට පත් කිරීම සඳහා ගොතන ලද වචන මාලාවෙම තවත් දිගුවක් විතරයි මේක.
සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ කිහිපයක් සමග ඊයේ සාකච්ඡා වට තුනක් පවත්වා තිබෙනවා. මේ අතර සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අදාළ සාකච්ඡා සඳහා කළ ආරාධනාව සමගි ජනබල වේගය පිළිගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජාතික ජනබල වේගය එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කර ඇත්තේ. සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා ආරම්භ කරමින් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එම සාකච්ඡා සඳහා එක්ව සිටියා. ඒ අනුව පළමු වටේ සාකච්ඡා සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයින් සමගයි. දෙවන වටේ සාකච්ඡාව පැවැත්වුවේ ලංකා කම්කරු කොංග්‍රසය සමගයි. ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ ලේකම් ජීවන් තොණ්ඩමන්ද එක්ව සිටියා. තුන්වන සාකච්ඡාව පැවැත්ුණේ ජාතික කොංග්‍රසය සමගයි. ඊට එම පක්ෂයේ නායක ALM අතාබුල්ලා ඇතුළු පිරිසක් එක්වුවා. මෙලෙස සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අදාළ වූ සාකච්ඡාවලට සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා සෙසු පක්ෂ සඳහාද ආරාධනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඒ අනුව ඉදිරි සාකච්ඡාවලට සහභාගී වීමට සිය එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට දින ජනාධිපතිවරයා සමග සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. සර්වපාක්ෂික ආණ්ඩුව හැදී කියන විශ්වාසය අපිට තිබෙනවා. ඉතින් පක්ෂ විදිහට අපි අපේ ගරු සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේනමැතිතුමත් අපේ පක්ෂයේ දැනට අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න එකා වගේ ඉන්න අපේ මන්ත්‍රී කණ්ඩායමත් සාකච්ඡා කළා තමයි. ඒ වගේම පක්ෂ මධ්‍යම කාර්ය සභාවත් එක්කත් කතා කළා තමයි තීන්දුව ගත්තේ. පක්ෂ විදිහට තීන්දුවක් ගන්න ඕන කොහොමද, ඒකට වැඩ කරන්නේ තනතුරු බාර ගන්නවද තනතුරු බාර ගන්න නැද්ද කොහොමද කරන්නේ කියන කාරණය පක්ෂයේ විදිහින් ගන්න ඕනම තීන්දුවකට මම හැමදාම කෙලින් පක්ෂත් එක්ක හිටියා වගේ අදත් හෙටත් ඒ සම්බන්ධව ක්‍රියා කරනවා. මේ අතර සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට අදාළ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට ජනාධිපතිවරයා සිදු කළ ආරාධනාව තමන්ද පිළිගන්නා බව සමගි ජනබල වේගය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර තිබෙනවා. කවුරු හරි හිටියානම් ඇමති කටු සූප්පු කරලා අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවේශ වන්න, ඒක සර්වපාක්ෂික පාලනයක් නෙවෙයි, ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් හැටියට අපි දකින්නේ. එය අඩංගු නොවීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. එතනින් මම හිතනවා මේක ගැන ධනාත්මකව හිතනවා. සර්වපාක්ෂික වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයාගේම කතාව බලන්න. ජනාධිපතිවරයාගේ සර්වපාක්ෂික වැඩසටහන සඳහා මේ කතාවේ අඩංගු වෙලා තිබෙන ප්‍රතිපාදන එක්ක අපි එකතුයි. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ලබන සිකුරාදා කැඳවා ඇති සාකච්ඡාවට පක්ෂ 10 නියෝජිතින්ද සහභාගී වන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන්ම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පිළිබඳව යෝජනා කරන වැඩපිළිවෙළ පත පාදක කරගෙන ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට හෝ ඒ වැඩසටහනට අපේ දෙන සහයෝගයන් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට හැකි වෙන්නේ සර්වපාක්ෂික පාලනය පිහිටුවීම ඇතුළේ පමණයි. ඉතින් ඒක අපි විශ්වාස කරන එක සාර්ථක වේ. අපේ තියෙනවා ඒ පක්ෂයේ ඒ ස්ථාවරය. ඉතින් ඒ ස්ථාවරයන් අපි ඉදිරිපත් කරනවා. දැන් උදාහරණයකට අපේ ස්ථාවරය තමයි ජනතාවට රිදීමක් නොවන පරිදි ජාතික ස්වෛරීභාවය හා ජාතික සම්පත් රැකගනිමින් ඔබ ඉදිරිපත් කරන අවම වැඩපිළිවෙල අපිට කියන්නේ. එවිට අපි ප්‍රතිචාර දක්වමු. ඒ අපේ ස්ථාවරය. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට තම පක්ෂය සූදානම් නැති බව අද ජාතික ජනබල වේගය ප්‍රකාශ කර තිබෙනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව සඳහා නිශ්චිත කාල රාමුවක් නොමැති නිසා තම පක්ෂය ඊට සහභාගී නොවන බවයි. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ කඳවුරත් ඔවුන් ආණ්ඩුවක් පිහිටවා ඒකට එක එක ආකාරයෙන් දායක වෙන්න කියන එක කිසිසේත්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීමක් නොවේ. ජනාධිපතිරුව කොතනකවත් ඔහු යෝජනා කරන සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය කියන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට තව අවුරුදු 3කට ආසන කාලයක් ජනාධිපති ලෙස හිඳමින් මේ පාර්ලිමේන්තුව ඇදගෙන යාම සඳහා ඔහුගේ ප්‍රයත්නයක් තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ. එනිසා මා හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි දායකත්ව සපයන්නේ නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස් කරවන් බවට පත් වෙන අපි සූදානම් නැහැ. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරියේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් පහත්බිම් රසක් මේ වන විටත් ජලයෙන් යට වී තිබෙනවා. වටවල පොලිස් වසමේ හයිඩ්‍ර ප්‍රදේශයේ නිවාස 22ක්ද ගංවතුරෙන් ජට වී ඇති අතර එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලින් 80ක් පමණ අවතෙන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අඛණ්ඩව දැහැලෙන අධික වර්ෂාපතනයත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්තරුටු දෙකක් තවදුරටත් විවෘතවයි පවතින්නේ. ජලාශ වේලියේ සෙසු වාන්තරුටු ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික වර්ෂාපතනයත් සමග මාවුස්සා කැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 5ක් ආසන්න වී තිබෙනවා. එමෙන්ම සෙන්ක්ලියා සහ ඩෙවොන් දියලිවල ජල ධාරිතාවේද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙතර හැටන් ඇබොස්ලි වතුයායේ පිහිටි පැන්වුර් ජලාශයට වැටි අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඒ කොළඹ නාවික හමුදා කඳවුරේ කිමිදුන් කරුවන් පිරිසක් එක්වයි. උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස් කඳු සහ ගස් ඉවත් කිරීම යුද හමුදාවේ සහාය ඇතිව සිදුවනවා. දුම්රිය මාර්ගයේ ඇතැම් ස්ථානයේ නායකොස් ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසන්නේ. හැටන් ගාමිණිපුර ජනපදයේ නිවසකට පස්කන්දක් කඩාගෙන වැටෙන අයුරුයි මේ. මෙතර ගාල්ල මාතර හම්බන්තොට මහනුවර නුවරඑළිය මාතලේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පණවා තිබූ නායමේ අවධානම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියේදීත් අපේක්ෂා කරන බවයි. දිවයිනේ මේ දිනවල තියෙන මේ වර්ෂාපතනය තවදුරටත් අපි අපේක්ෂා කරනවා. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ දිවයින හරහා නීතිදිග මෝසන් තත්ත්වයේ සක්‍රීයතාවය තමයි තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගෙගුණුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. වර්ෂාපතනය ගොඩාක්ම අඩු වෙන අවස්ථාවකට එළඹෙන්නේ බොහෝ විට 10-11 වගේ දිනයන් වෙන විට තමා සැලකීතු අඩුවීමක් අපි අපේක්ෂා කරන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ගාල්ල ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් ගෙන තිබුණේ මෙලෙසින්. QR කේතය අනුව ඉන්ධන ලබා දීම අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. මේ අතර දින ගණනාවක් මෙරට මුහුදු සීමාවේ තිබූ ඩීසල් නෞකාවකට ඊයේ දින මුදල් ගෙවා තිබෙනවා. ළංගම ඩිපෝ මගින් ලැබෙන ඉන්ධන නිසි පරිදි ලැබෙන්නේ නැති බව පවසමින් අද මාතර පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කළා. පසුගිය 16 වනදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට මුදල් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම වසරකට ගුවන් යානා ඉන්ධන ලබා දීමේ ගිවිසුමක් ප්‍රකාරව ලැබෙන පළමු ගුවන් යානා ඉන්ධන තොගය එළමෙන 12 සහ 14 යන කාලයේදී මෙරටට ලැබීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර අදත් QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම සිදු වුණා. ඊට පහනම් අපිට ජීවත් වෙන්න මදි. අපි එක දවසක් මදි. අපි හයර් දුවල කට්ටිය මේ ලීටර් පොයින්ට්ස් අපිට මේ ත්‍රිවිල් හයර් නම් කරන්න බෑ සර්. තමන්ට ඩිපෝ මගින් ලැබෙන ඉන්ධන නිසි පරිදි නොලැබෙන බව පවසමින් අද මාතර පෞද්ගලික බස් රථ කිහිපයක් ධාවනෙන් ඉවත් වී තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ තියෙනවා පුජ්ජලික බස් රථ 369. ඒ 369ට ඩිපෝ 3කින් අපිට තෙල් ලබා දෙන්නේ බස් 98කට විතරයි. එතකොට 125ක්වත් බස් ධාවනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒකත් ලබා දෙන්නේ තෙල් ලීටර 60ක් විතරයි. තෙල් ලීටර 60න් සමහර බස් වලට දවස ධාවනය කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. අපි ඉල්ලා සිටින්නේ පුජ්ජලික බස් රථ හිමි හැටියට ළඟම තියෙන පිරවුම් මලෙන් බස් රථවලට වුමනා ප්‍රමාණයට ධාවන කිලෝමීටර් ගානට ඉන්ධන ලබා දෙන්න. මේ අතර ගල්කිස්ස ටෙම්පල් පාරේ නිවසක නීති විරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර 1400ක්, පෙට්‍රල් ලීටර් 140ක් සහ භූමිතෙල් ලීටර් 60ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙතර රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 450ක් සූක්ෂම ලෙස හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සමග පුද්ගලින් දෙදෙනෙකු කලරව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාලු මෝදර ආදරය අරගලයට අදට දින 117යි. මේ අතර පසුගිය මැයි මාස 9 වනදා ගෝඨාගෝගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ ප්‍රගතිය ලබන 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. ගාලු මුදුර ආදරයේ අරගලයට අදට දින 117ක් ගතවනවා. ගාලු මුදුර ප්‍රදේශයේ වේදිකාවක් මතට නැගී අරගල කරුවන් තවමත් සිය විරෝධය පළ කරමින් සිටිනවා. පසුගිය මැයි 9 වනදා ගාලු මුදුර ගෝඨාගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ ප්‍රගතිය අගෝස්තු මාස 24 වනදා වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. මේ අතර කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට අයිතු ලෙස ඇතුළු වී ජනරාශියක සමාජිකින් ලෙස කටයුතු කළ පුද්ගලින් දෙදෙනෙකු ජායල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්. එමෙන්ම පසුගිය මැයි 9 වනදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයාගේ අසුනේ වාඩි වී ඡායාරූප ලබාගත් පුද්ගලෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 28 හැවිරිදී සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුව අද අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පසුනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. මේ අතර අද පසොරුවේ ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලංකා ගුරු සංගම් මූලස්ථානයේදී. මෙතර ගාලු මුදුර විරෝධාස්ථානයේ රැඳී සිටින විරෝධාකරුවන් වෙත අද සවස ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදු කළා. පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගාලු මුදුර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශයේ රජයට සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් සහ භෝග වගාවන් ලබන පසුවනදා සවස 5ට පෙර ඉවත් කර ගන්නා ලෙසයි. මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහම නවතා දමන ලෙසද පොලිස් මුලස්ථානය දන්වා සිටිනවා. පවතින නීතියට අනුකූලව සහ මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ. මෙම උපදෙස් පිළිපදින්නේ නැති පුද්ගලින් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්වීම් ලැබූ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අද සිය දුහරේ රාජකාරිය ආරම්භ කළා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා මූලස්ථානයේදී. මෙරට විශාලතම සහ ප්‍රබලතම රක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් චිත්‍රංජන් පෙරේරා මහතා අද පෙරවරුවේ සිය රාජකාරිය ආරම්භ කළා. ඔහු මීට පෙර ලංකා බැංකුවේ සභාපති ධුරයද හොබවා තිබෙනවා. එමෙන්ම රොනල්ඩ් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලය සහ නෝර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකුද වෙනවා. මේ රටේ රක්ෂණය කරන්නේ 2%කටත් අඩු ප්‍රමාණයක්. ගංගවල එහෙම මේ රක්ෂණය කියන සංකල්පය පැතිරිලා නැහැ. අද මම හිතන්නේ අවශ්‍යම වන්නේ සෞඛ්‍ය රක්ෂණ health insurance. මොකද ඔබ සියලු දෙනා දන්නවා වෛද්‍ය පහසුකම් ලබා ගන්න ගියාම ඉතාමත්ම අධික මුදලක් වැය වෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ තරුණ අය රැකියාවක් පටන් ගන්නකොට රැකියාව යනකොට එයාට අවශ්‍ය විදියට සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන්න. එතකොට මොන අසනීපයක් වුණත් ඒකට මූණ දෙන්න. ඒ වගේම තමන්ගේ ගෙට රක්ෂණයක් ලබා දෙන්න. තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනයේ අනාගතයේදී ඒකට මාස්පතා ගෙවල ඒකත් රක්ෂණයක් හැටියට මේ බැංකුවලින් කරනවා වගේ අපි කිරීම කල්පනා කරලා ඉදිරියට ඒක සංවර්ධනය කරන්න ඕනේ. තවත් එකක් තමයි මිලියන ගාණක් ශ්‍රී ලාංකිකයෝ පිටරට වාසය කරමින් රැකියාව කරලා ලංකාවට මුදල් ලැබුවා. ඒ අයට රක්ෂණයක් ලබා දෙන වගේම විශ්‍රාම වැටුමක් අපිට ඒගොල්ල එවන මුදල් වලින් යම්කිසි ක්‍රමවේදයකට සකස් කිරීමට පුළුවන්. මේ අපි කල්පනා කළ යුතුයි. මොකද පැරණි රක්ෂණ ඔක්කු මතක් නැව අලුත් දේවල් හදලා
මේ අද ලෝකයට අද සමාජයට සරිලන විදියට අපේ ව්‍යාපාරය සකස් කරගත යුතුයි. මේ සියල්ලම කළත් ප්‍රධානම දේ වන්නේ මිත්‍රශීලී කාර්යක්ෂම සේවය අපි විසින් අපේ සියලුම ගනුදෙනුකාර බවතුන්ට ලබා දිය යුතුයි. ඔවුන් අපිත් එක්ක අමනාප වුණොත් අද පුළුවන් සමාජ මාධ්‍යවල දාන්න, එහෙම නැත්නම් වෙන ආයතන විසිගානක් තියෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරය එතනට ගෙනියන්න. මම ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. අපි එක්ක අහුවෙලා කට්ටිය ව්‍යාපාරය කරලා අපේ රටට ලැබෙන්න තියෙන මුදල රජයට ලබා දෙීමට අපි හැම හැකියාවක්ම ගමු කියලා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අයට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලබන 11 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, භුවනික අලු විහාරයේ විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනී සහ මුරුදු ප්‍රනාන්දු යන අයගින් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු වුණා. වවුනියාව ප්‍රදේශයෙන් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ වවුනියාව අපරාධ විමර්ශන නිලධාරීන් සිදු කළ විමර්ශනයකදී සැකකරුවන් සතුව තිබී අඩි 3 හමාරක් පමණ වන කඩු 4ක්ද සොයාගත් බවයි වාර්තා වන්නේ. ඇතිකුගේ පහර කෑමට ලක් වූ අන්ත වන අලියෙකු වගාලි දෙකට වැටී සිටියදී සොයාගෙන තිබෙනවා. ඒ ගල්කිරියාගම ප්‍රදේශයේදී පහර කෑමට ලක්ව ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි වාර්තා වන්නේ. 127 වන දහම්පාසල් දිනය නිමිත්තෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දහම්පාසල් අධ්‍යාපනයේ ඓතිහාසික ගමන් මග හා වැදගත්කම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා. බෙලියත්ත සිට අනුරාධපුරේ බලා ධාවනි වූ සීක්‍රු ග්‍රාමයේ දුම්රියේ ගැටි පාපතිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වැලිගම පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී මියගිය පුද්ගලයා කොටවිල ප්‍රදේශයේ පදිංචි ජංගම වෙළඳාමේ නියුතු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.